සුබ උදෑසනක් මගේ දයාබර සහෝදර සහෝදරයනි මේ සුන්දර උදෑසන ඔබට යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පෙම්බර නාමයෙන් ආචාර කරමි අද උදෑසන දිව්‍යන් වහන්සේගේ වචනේ අපේ මාතිය පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයෙන් සඳහන් කරන්නේ මේයි එකල පරිසවරුද ලියන්නෝද යෙරුසලෙමෙන් යේසුස් වහන්සේ ළඟට ඇවිත් දයාබර දේව දරුවනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනුව ආපු මිනිස්සු කොටස් තුනකට අපිට බෙදන්න පුළුවන් එක කොටසක් තමයි උන් වහන්සේව වරදටපත් කරන්න ආපු කොටස අනිත් කොටස උන් වහන්සේගෙන් දෙයක් ලබා ගන්න ආපු අය ඒ වගේම තුන්වෙනුව උන් වහන්සේගෙන් දෙයක් ඉගෙනගෙන ඒදී ප්‍රායෝගිකව ජීවිතයට අදාළ කරගන්න කැමති අය අද උදාසන අපි දකිනවා පරිසවරුණු ලියන්නෝද යෙරුසලෙමෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව බලන්න ආවේ වැරදි ආකල්ප එක්ක කියලා මක්නිසාද දෙවනි පදේ ප්‍රකාශ කරනවා ඒගොල්ලෝ යේසුස් වහන්සේගෙන් සබත් දවසේ උන්වහන්සේගේ ගෝලයන් අත් හොදන්නේ නැතුව සබත් දවසේ නියෝගී කඩකරේ මක්නිසාද කියයි ප්‍රශ්න කරා අද උදෑසන අපි ඉගෙන ගන්න පළවෙනි වැදගත් දේ මේයි අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගාවට එන්නේ ඇයි කියන එක බොහොම වැදගත් අපේ හදවතේ තිබෙන ආකල්ප උන්වහන්සේට බොහොම වැදගත් අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගාවට ලං වෙන්නේ ඇයි දෙයක් ලබා ගන්නද නැත්නම් උන්වහන්සේට සේවය කරන්නද අපි උන්වහන්සේ ගාවට යහපත් ආකල්පයක් කියනවද නැත්නම් වැරදි ආකල්පයක් කියනවද ස්වාමින් වහන්සේට අපි ප්‍රශංසා කරන්න එනවද නැත්නම් පැමිණිලි කරන්න එනවද දෙවනුව අපි ඉගෙන ගන්න වැදගත්ම දේ ස්වාමින් වහන්සේට චාරිත්‍ර වලට වඩා කෙනෙක්ගේ හදවත වැදගත් මෙතන පරිසවරු සහ ආගමික අය එතන චාරිත්‍ර පැවැත්වුවත් ඒගොල්ලන්ගේ හදවතේ තිබුණේ කහට අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයට කොහොමද ප්‍රවේශ වෙන්නේ උන් වහන්සේව රන්මෙන් අපි සොයනවද උන් වහන්සේට ප්‍රේම කරන්න නිසා උන් වහන්සේට ළඟා වෙනවද නැත්නම් වෙලාව ගත කරන්නද එක වතාවක් යවුනේ තමගේ කණ්ණාඩි දෙක නැති කරගත්තා අය ගානක් එළිය බලලා ඉන්පසුව අම්මා ගාවට ඇවිල්ලා අම්මේ මගේ ලෙන්ස් එක මට හොයාගන්න බෑ කියා ප්‍රකාශ කරපු මොහොතේ ඒ මව එළියට ගිහිල්ලා විනාඩි කීපකින් ඒක හොයාගෙන ආවා ඒ මොහොතේ ඒ පුතා ඇහුවා අම්මේ මං හැමතැනම හෙව්වනේ ඔයාට කොහොමද ඒක හම්බුනේ ඒ මොහොතේ අම්මා ප්‍රකාශ කරා පුතේ ඔයා හෙව්වේ ප්ලාස්ටික් කෑල්ලක් නමුත් ඒකේ වටිනාකම උසස් හින්දා මම ඩොලර් 150 හොයනවා වගේ හෙව්වා දයාබර දේව දරුවනේ අද උදෑසන අපි අපේ හදවත් සෝදිසි කරලා යහපත් ආකල්ප එක උන්වහන්සේ ගාවට යමු අපි දැන් යාඥා කරමු අබ්බා පියාණනි මගේ හදවතද සිතුවිලිද හැම මොහොතකදීම පවිත්‍ර කරලා ඔබගේ වචනයට අනුව ජීවත් වෙන්න මට ශක්තිය දෙන මැනව යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ශලෝම් මරණාතා